güvende kıymet, rahat kıymet, budu kıymet, padinime tamâ, çatırâri sattı abodi. Nivan dekimin tamâ, rahat bilinit, budu bilinit. Rahat bilinit, budu bilinit kerekenni, çatırâri sattı abodi bilinit. Buddha kin vachin ettiğini ette abodivi kin teyirim. Bodhiti kiyela magadhi basavin eni kriyapade teyirim tama ette abodivi, satya abodhi sidvi kin. Buddha kiyenni bodhiti kin kriyapade atit kurdatta pade. Satya avbodu u kiyana terimay in labeni. Buddha kiyanne satya avbodu pudgalayekota. E wage pudgalayan tun wargayak gana dharmaye sadahan wenawa. Savaka buddha kiyanne buddhawareken ahala danagena etta avbodha karaganima. Karagatte uttamayanta. Paccheka buddha kiyanne tamamma taniyamma nirikshane karala parikshane karagatla satya abodhi laba ganimata. Samma sambuddha kiyala kiyanne tama e vidiyata නිරීක්ෂණයෙන් පරීක්ෂණයෙන් සත්‍ය අවබෝධ කරගන්න ඒ අවබෝධය අනිත්‍යයට ලබා දෙන්න පුළුවන් උත්තරයට පසේබුදුරුන්ගේ විශේෂත්වය තියෙන්නේ පච්චේක බුදුරුන් කියන තනියෙන් අවබෝධ කරගත්තට ඒ ඇත්ත අනිත්‍යයට අවබෝධ කරගන්න අවබෝධ කරගන්න බෑ ඒ විදිහට අවබෝධ වෙන්නේ කවදාකවත් අහපු නැති සත්‍යයක් කියන එකයි බුදුහාඳුරෝ උන්වහන්සේගේ ප්‍රථම ධර්මදේශනාව වන ධම්මචක්කපවත්තන සූත්‍රයේදී දේශනා කරන්නේ. කියනවා පුබ්බේසු අනුසුතේසු ධම්මේසු චක්කු උදපාදි. ඥානං උදපාදි. විද්‍යා උදපාදි, පඤ්ඤා උදපාදි, ආලෝක උදපාදි කියලා. මේ විදිහ විතර කියන්නේ මේ සත්‍ය අවබෝධයෙන් බුද්ධත්වයට පත් වෙන ආකාරය. ඒ සත්‍ය හඳුන්වන්නේ උන්වහන්සේ අදිරගානේ දුක්ඛ සත්‍ය කියලා. ඒ දුක්ඛ සත්‍ය පැතිකඩ හතරකටයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. ආර්ය සත්‍ය කියන්නේ ඒ ඇත්ත හතර අවබෝධ වුණාම ආර්ය භාවයට බුදු පසේ බුදු මහරහත් භාවයට පත් වෙන හිඳයි. ඒ ඇත්ත හතර අවදීම පිළිබඳව ගවම්පති සූත්‍රයේදී කියවෙනවා. ඒ ගවම්පති සූත්‍රය තියෙන්නේ සංයුත්ත නිකායේ පස්වෙනි කාණ්ඩේ දෙවෙනි කොටසේ 292 පිටුවේ. චතුරාර්ය සත්‍යෙන් එකක් අවබෝධ වෙනකොට අනිත් හතරම අවබෝධ වෙනවා කියලා. චතුරාර්ය සත්‍ය වශයෙන් දක්වන්නේ දුක්ඛ සත්‍ය. දුක්ඛ කියන ඇත්ත. දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ එහි හට ගැනීම පිළිබඳ ඇත්ත. දුක්ඛ නිරෝධය කියන්නේ ඒ දුක්ඛ කියන තත්වයේ නැතිවීම. නැමෙති සත්‍ය දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා කියලා කියන්නේ ඒ නිරෝධයට හේතු වෙන මාර්ගය ක්‍රියා මාර්ගය කුද්දක නිකායේ අරහන්ත වර්ගයේදී ඒ අවබෝධ වෙන
නිවන සත්‍යය පරම සත්‍යය කියන නිවන හඳුන්වන්නේ ශුන්්‍යතෝ අනිමිත්තෝ කියලා. ශුන්්‍ය කියන්නේ හිස් ශුන්්‍යයි. අනිමිත්තෝ කියන්නේ නිමිත්තයි. ඒ කියන්නේ ඒ හිතට දැනෙන දෙයක් නෙවෙයි. අනිමිත්තෝ කියලා කියන්නේ. ඔය අදහස්ම තමයි අතක්කාවචරං කියලා අජාත සූත්‍රයේදී සඳහන් වෙන්නේ. අතක්කාවචරං කියලා කියන්නේ හිතට දැනෙන්නේ නැහැ කියන එක. ඒගොල්ලෝ සූත්‍ර කීපයක් සඳහන් වෙනවා කයෙන් ස්පර්ශ කරන්න පුළුවන් කියලා ඒ ඇත්ත. කායන පස්සිට්වා විහෙරති කියලා කියන්නේ. ඒ චතුරාර්ය සත්‍යයෙන් අවබෝධ වෙන තත්වය. මේ චතුරාර්ය සත්‍ය දුක්ඛ කියලා කියන්නේ බුදුහාඳුරෝ උන්වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාවෙදීම පැතිකඩ හතරක් තියෙන දුක්ඛ සත්‍ය හඳුන්වන්නේ කෙටියෙන්. ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී කෙටියෙන් හඳුන්වන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා. පංච උපාදාන කියන්නේ අපේ සිත කියන සංසිද්ධියේ අවස්ථා පහක්. අවස්ථා පහකින් සමන්විතයි. අභිධර්මයේදී ඒ අවස්ථා පහ අවස්ථා 17කට බෙදෙනවා. හිතක් හැදෙන චිත්තක්ෂණ 17කි. අක්ෂණයක් කියන්නේ අකුණක් කියලා කියන්නේ විදුලි කිතිමක්. ඉතාම සුළු ඉදිටිකීමක් අප තුළ අපේ හිස තුළ අපේ හිත තුළ සිද්ධ වන චිත්තක්ෂණ අකුණ කිටීම් ස්පාක්ස් කියලා ඉංග්‍රීසින් කියන දාතකින්. ඒ දාත තම අර අවස්ථා හතරට පහකට බෙදන්නේ. එය ආරම්භ වෙන්නේ ඒ අවස්ථා පහ රූප දක්වනවා පංච උපාදාන කන්දා දුක්ඛ කියලා. උපාදාන කියලා කියන්නේ කාන්දම් ශක්තිය, චිත්ත කාන්දම්. අපි කාම කියලා කියන්නේ, චුම්බක කියලා කියන්නේ. පෘථග්ජන හිත හැදෙන්නේ විද්‍යුත් චුම්බක ශක්තිය. හැම පරමාණුවක්ම විද්‍යුත් චුම්බක ශක්තියක් නිපදවනවා පෘථග්ජනය. රහතන් වහන්සේලාගේ තියෙන වෙනස මොකද? උන්වහන්සේලාගේ හිතෙන් චුම්බක ශක්තිය නිරුද්ධ වෙලා තියෙනවා. කාන්දම් වැඩි කරන්නේ නැහැ. ඔය බව සඳහන් වෙනවා මූලපරියාය සූත්‍රයේදී. අග පිටු පහේම සඳහන් වෙනවා රහතන් වහන්සේලාගේ හිතෙන් වායෝ ධාතුව නැත්නම් වායෝ භූතේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. වායෝ කියන්නේ හොලවන චලනය කරන දේ. චලවීම චලවීම සිද්ධ වෙන්නේ කාන්දම් වලින්. ගමන් කිරීම චලනය කියලා ගමන් කිරීම. විද්‍යුත් තිබුණාට ඉලෙක්ට්‍රිසිටි තිබුණාට ඒ විද්‍යුත් බලය ගමන් කරන මාධ්‍යයක් ඕන කරනවා. සාමාන්‍ය විදුලිය එන්නේ වයර් එකක් දිගේ, කම්බියක් දිගේ. ඒ වුණාට කාන්දම් වලට ගමන් කරන්න එහෙම මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ධාරක වශයෙන් ගත්තොත් උත්තර ධ්‍රුවයේ තියෙන කාන්දම් ගතිය ඒ කියන්නේ චුම්බක ශක්තිය උතුරු කටුවල දැනෙනවා. ඒ දෙක අතර මාධ්‍යයක් වැඩ කරන්නේ නැහැ. ඒ වගේම තමයි ඒ විද්‍යුත් ශක්තිය විද්‍යුත් චුම්බක ශක්තිය බවට පරිවර්තනය කළාම තමයි ටීවී තරංග හැදෙන්නේ, රේඩියෝ තරංග හැදෙන්නේ, මොබයිල් තරංග හැදෙන්නේ. ඒවා ගමන් කරන මාධ්‍යකින් නෙවෙයි, අවකාශයේ ගමන් කරනවා.
çarlı benim. Vayu kiyenli çarlı beni kriyakarit dedi. Vayu bhuti, bhuti ken siddhiye tama rahatan rahatala gittirin ayımın. Enisa tama kandam şaktiye, cimbak şaktiye pradhan kriyakarit dedi kattiyena eka adilma anitteki talvuk anno. Ape hitek apita denine lobe vasen adil gatiye. Hemen düşü vasen talvuk anno gatiye ama. Akamet yeni gati. Kemet yeni gati, akamet yeni gati. Akarsın, yukarsın, traction, repulsion, kılın, kısın adını kandam şakti. Dikkama rahatan rahatıla ki çittülü veri karan ne? Vita ragi keyani kisi dek ele inne kandam oli. Vita dosi keyani kitim diya ekke get inne. Dikkama tehetu mukada vita mohi. Parame etta abudu kırna tiyeno. Çatırar sattya abudu kırna tiyeno. Dukka sattya abudu kırna tiyeno. Eta tiyede patlun hama tama. Budu pasi budu maharahat bavata patlun. Hatırama abudu kırna gani avasyon ne? Eka kabudu nama hatırama abudu kırna kiyene kaya arman kalin kiyipu gavpatu sutra edi. Sangutini kaya patlun kani deyini kodase dusi anudu ka pitu edi. Tiene su tri sadharma e vidiyata hadenne attak novena nattak nisai arahanta wage e parama hatta handunane shunyato animittwo kiyala ekeni hetuwa apita attak wage yamak daninne ape hiten විතේ මැනි චිත්ත රූපේ ඒ හිත කියන්නේක ඇතිවෙච්ච ගමන් නැති වෙන දෙයක් ශෙන බංගුරයි ඒ මොකද හැම කලින් කිව්වා හිත කැදෙන්නේ චිත්තක්ෂණ 17ක හැදිලා නැති වෙන්නේ චිත්තක්ෂණ කියන්නේ ඇතිවෙච්ච ගමන් නැති වෙන දෙයක් ඇතිවෙමත් නැතිවෙමත් එකටමයි සිද්ධ වෙන්නේ ඒක නිසා අල්ලන දේකුත් තල්ුකන දේකුත් නැහැ ඒකයි ඒ ඇත්ත අවබෝධෙච්ච හිත විතරාගි විත දෝසි විත මොහි කියන ඒ ඇත්ත අවබෝධයෙන් ඇත්ත ගැන විතරක් කියනවා සීලා සූත්‍රයේදී සීලා සූත්‍රයේ තියෙන සංවිතනිකය පළවෙනි කාණ්ඩේ 244 පිටු ඒ කිසි දෙයක් තමන්ට දැනෙන හිතේ දැනෙන දෙයක් තමන් කරන දෙයක් නෙවෙයි නයිදං අත්තකතම් බිම්බං හිතේ අපිට දැනෙන්නේ දේවල් නෙවෙයි ඒ දේවල් පිළිබඳ ප්‍රතිබිම්බ දැන් බාහිර ලෝකයේ තියෙන ප්‍රතිබිම්බ පිළිබිම්බ තමයි චිත්ත රූප තමයි මැවෙන්නේ ඒවා අපි කරන දෙයක් නෙවෙයි ඉබේ සිද්ධ වෙන දෙයක් ඉන්දියාගේ මාර්ගයේ බල සංඥා උඩ හිතේ චිත්ත රූප මැවෙනවා නයිදං පරකතං අගං අගම් කියන පාලි වචනේ ශබ්දකෝෂයේ හඳුන්වන්නේ පංචස්කන්ධයේ එමෙ නැ දුක්ඛ එමෙ නැ ආස හිස් බව කියන තේරුම. ඒ පංචස්කන්ධයේ කවුරක හදෙන දෙයක් නෙවෙයි හැදෙන දෙයක්. අන්නේ ඇත්ත අවබෝධ වුණාම මුලින්ම සිද්ධ වෙන්නේ මම ඒවා කරනවා ඒවා මගේ සිතිවිල්ලක් කියන හැඟීම ඇති වෙනවා. සක්කාය දිට්ඨිය නැති වෙන කියන්නේ සෝවාන් වෙනකොට ඒ මගේ කියන හැඟීම මගේ ගොල්ට අයිති දෙයක් කියන හැඟීම නැති වෙන කියන එක. ඒ හැඟීම ඇති වෙන්න කේන්දරේ තමයි ආත්මය කියලා අපි කියන්නේ. ආත්මී මානේ කියලා කියන්නේ. ආත්මී කියන්නේ මම කියලා කියන හැඟීම ආත්මී කියන්නේ මම වෙමි කියන හැඟීම. ඒක හිතේ මම රූපයක් රහත් වෙනකන් නැති වෙන්නේ අන්නේ ආත්මී මානයයි. මේ සියල්ලම සිද්ධ වෙන්නේ සත්‍ය අවබෝධය සිද්ධ වෙන්නේ චතුරාර්ය සත්‍යෙම තියෙන්නේ අපේ හිත ඇසෙ. හිත පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් ලබා ගැනීම තමයි සත්‍ය අවබෝධය කියලා කියන්නේ. ඒ අවබෝධය ලබන්නේ හිත දිහා බලාගෙන හිත දිහා බලාගෙන ඉඳීම තමයි ඇත්ත අවබෝධ කරගෙන නිවන් දකින්න මාර්ගය.
ඒ බලා ඉන්නකොට ඒ කියන්නේ සතිය කියලා කියන්නේ සිහිය කියන්නේ සිහියෙන් ඉන්නකොට. චිත්තක්ෂණ ඇති වෙවි නැති වෙනව. ඇලීම් ගැටීම් ආසාවල් ඉපාවීම් ඇති වෙවි නැති වෙනව. සිතිවිලි ඇති වෙවි නැති වෙනව. අන්න ඒක දැනනවා. ඒවා තමන් කරන දෙයක් නෙවෙයි කියන එක. නයිදං අත්තකතං කියලා කියන්නේ ඒකයි. මං කලින් කිව්වා සූත්‍රයේදී, සියලා සූත්‍රයේදී. ඒ සියල්ලම සිද්ධ වෙන්නේ මේ බබයක් පමණම ලෝකේ තුලයි කියන එකයි. රෝජසු තේදුදුර කියන්නේ අපට දැනෙන මුළු ලෝකෙම තියෙන. අපෙන් පිට නෙවෙයි මේ බබයක් පමණ ශරීරය තුල. ඒ මොකද එයා මුලින්ම හැදෙන්නේ අපේ බාහිර ලෝකේ පිළිබඳ රූප හැදෙන්නේ අපේ ශරීරයේ තියෙන ඉන්ද්‍රියන්ගේ. දැන් රූප වේදනා සංඥා සංකාර කියලයි පංච පාදානස්කන්ධ හඳුන්වන්නේ. ඒකට පාදානස්කන්ධ කියන්නේ ඒවා හැදෙන්නේ විද්‍යුත් කාන්දම් ශක්තියෙන්. කාන්දම් ශක්තියද වැඩ කරනවා. රූප කියලා කියන්නේ ඒක ඇහැ හැදෙනකොට කියනවා රූප රූප කියලා. කනේ හැදෙනකොට කියනවා ශබ්ද රූප කියලා. නැහැ හැදෙනකොට කියනවා ගන්ධ රූප කියලා. දිවේ හැදෙනකොට කියනවා රස රූප කියලා. හමේ හැදෙනකොට කියනවා පොට්ටබ රූප කියලා. හිතේ හැදෙනකොට කියනවා ධම්ම රූප කියලා. ඒ හතර මේ හය තමයි ශරීරයෙන් කියලා කියන්නේ. ඒවා එක එකට අධිපති වෙනවා. රූප පේන්නේ ඇහැට විතරයි. ඇස් කන්නවත් අනිත් ඉන්ද්‍රියන්ට පේන්නේ නැහැ. සද්ද ඇහෙන්නේ දැනෙන්නේ කනට විතරයි. අනිත් ඉන්ද්‍රියන්ට දැනෙන්නේ නැහැ. ගන්ධ දැනෙන්නේ ආයෙත් විතරයි. අනිත් ඉන්ද්‍රියන්ට දැනෙන්නේ නැහැ. ඒ නිසා එක එක ඉන්ද්‍රිය එක එක දේට අධිපති නිසා ඒවට ඉන්ද්‍රිය කියලා කියනවා. ඒවට ආයතන කියලා කියන්නේ බාහිර තියෙන රූපය හිතේ මැමුණාම ඒක ප්‍රතිරූපයක් වෙනවා. ඒ ප්‍රතිරූප වලට තමයි බිම්බ කියලා කියන්නේ. ප්‍රතිබිම්බයක් කියලා කියනවා. නයිදං අත්තකතං බිම්බං කියලා සේලා සූත්‍රයේ සඳහන් වුණේ මම කියපො. ඒ ප්‍රතිබිම්බ නිර්මාණයට තමයි ආයතන වල රූප කියලා කියන්නේ මම කලින් කිව් විදිහට. ඒ නිර්මාණ වේදනා කියන්නේ වේදයිතික වේදේති කියන්නේ දැනෙනවා. වේදයිත කියන්නේ දැනිච්ච. වේදනා කියන්නේ දැනෙන. හිතට දැනෙනවා. ඒ දැනුනහම ඒ දැනිච්ච දේ අඳුනා ගන්නවා. අන්නේ අඳුනා ගැනීමට කියන සංඥාවක් කියලා. සද්දයක් ඇහුනහම මේ අම්මයි කඳ, මේ තාත්තයි කටහඬ. රූපයක් දැක්කම මේ අයියා, මේ අක්කා, මේ ගහක්, මේ ගඟක් වශයෙන් පරණ මතසටහන් අවදි වෙලා අඳුනා ගන්නවා. ඉන්ද්‍රියෙන් දැනගන්නවා මොළේ තැන්පත් වෙලා. අපි හાર્ඩ් ඩිස්ක් එක තමයි මොළේ. මතක තරම් අවදිලා අඳුරා ගන්නවා. ඒ අඳුරා ගත්තාම ඒව ගැන සිතිවිලි පහළ වෙනවා. ප්‍රියමනාපණං රාගය කියන කැමැත්ත ඇති වෙනවා. අප්‍රියජනකණං දෝෂය කියන අකමැත්ත ඇති වෙනවා. ඒ කැමැත්ත අකමැති දෙකම සිද්ධ වෙන්නේ ඒ හිතේ දැනෙන ප්‍රතිබිම්බ ඇත්තක් කියලා හිතලා. නැත්තක් ඇත්තක් වගේ දැනීමට කියනවා මෝහය කියලා. ඒ නිසා කැමැතිමිට රාගය කියලා කියනවා බුදු වචනේ, අකමැතිමිට දෝෂය කියලා කියනවා. ඒ දෙකට පදනම් වෙන්නේ අර මුලාවට ඇත්ත නොදැනීමට කියනවා මෝහය කියලා. රහත් වෙනවා නිවන් දකින්නවා කියලා කියන්නේ සත්‍ය අවබෝධය. චතුරාර්ය සත්‍ය අවබෝධිනවා. ඒ චතුරාර්ය සත්‍ය මං කලින් කිව්වා කියන්නේ අපේ හිතේම තියෙන ස්වරූප හතරකට. හිතටම තමයි දුක්ඛ කියලා කියන්නේ. සංකීර්තින පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා. පංච උපාදානස්කන්ධයකින් ඇති වෙලා නැති වෙන හිතේ ස්වරූප හතරක්. අවස්ථා හතරක්. සමුදය කියන්නේ ඇති වෙනවා. ඇති වෙලා විරෝධය කියන්නේ නැති වෙනවා. නිරෝධ ගාමිනී මාර්ගය කියන්නේ නැති වෙන ක්‍රමය. ඒ දැනෙන දෙයට කියනවා දුක්ඛ කියලා, හිතක් කියලා.
දුක කියන්නේ අපේ සිත් වලට. ඒ හැම සිතක්ම කලින් කිව්වා ෂණ බංගුරයි කියලා ඇති වෙච්ච ගමන් නැති වෙනවා. ඒ නිසා අපිට දැනෙන්නේ මුළු ලෝකෙම තියෙන අපේ හිතේ වුණාට ඒ ලෝකේ ගන්න දෙයක්වත් අයින් කරන්න පුළුවන් දෙයක්වත් නැහැ. ශූන්‍යයි. ඒකයි මම අර කලින් කිව්වේ කුද්දිකිනකයි අතලිස්සුන අතර පිටුවේ හරහාන්ත වගේදී සඳහන් වෙන එක ශූන්‍යතෝ අනිමිත්තෝ කියලා. ඒ ඇත්ත අවස්ථාන් අවස්ථාවට වැඩිදුරුවමින් දැනෙනවා. ඒ අවස්ථා අතර තමා නිවන් දකින මාර්ගයේ තියෙන සෝවාන් සකදගාමි අනාගාමි අරහත් කියලා. ඒ අවස්ථා අතර ඵල හතරක්. ඒ ඵල හතර සඳහන් වෙනවා ඵල සූත්‍රයේ එක සංගීතිකායේ පස්වෙනි කාණ්ඩේ දෙවෙනි පිටුවේ දෙවෙනි කොටසේ 252 පිටුවේ තියෙනවා. ඒ ඵල හතරටපත් වෙන්න අවශ්‍ය ප්‍රධානම සාධක වශයෙන් ඒ අවස්ථා හතරෙම දැක්වෙන්නේ කල්ණ මිතුරු, කල්යාණ මිතුරු ආශ්‍රය, යහපත් මිත්‍රයන්ගේ ආශ්‍රය. යහපත් මිත්‍රයන් ආශ්‍රය කරන්නේ බාල මිත්‍රයන් ආශ්‍රය කරන්න එපයි කියලා මහා මංගල සූත්‍රය කියන්නේ. අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කියලා කියන්නේ පණ්ඩිත සේවනේ. ඒ කොහෙවත් තියෙන මිත්‍රයෙක් නෙවෙයි. ඒ ඇසුරු කරන්නේ තමාගේ හිතේම තියෙන බුද්ධ ශක්තිය. සත්‍ය අවබෝධ කරගන්න සත්‍ය. අන්න ඒකටයි කල්යාණ මිත්‍රය කියන්නේ. පිටින් ඉන්න කෙනෙක් නෙවෙයි. හැබැයි පිටින් ඉන්න අයත් කල්යාණ මිත්‍රය කියලා කියන බුදුපතේ බුදු මහරහතන් වහන්සේලා කල්යාණ මිත්‍රයන් කියලා කියන. ඒ වුණාට බුදුහාඳුරු පිරුණාන මංචකේදී රහත් නිච්ච හාඳුරු ඇහුවනේ වහන්සේ පිරුණාන පැයට පස්සේ අපි කාගේ උපකාරයෙන්ද නිවන් දකින්නේ කියලා. උන්වහන්සේ කර ප්‍රකාශයක් මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා පිරුණාන මංචකේදී කියන. අත්ත දීපා විහෙරත තමාව තමාට පහනක් කරගන්න. ඒ පහන තමා තමයි තුල තියෙන කල්යනි මිත්‍රිය. බුද්ධිය, සත්‍ය අවබෝධය, ඉන්සයිට් කියලා කියන්නේ, ප්‍රඥාව කියලා කියන්නේ, නුවණයි කියලා කියන්නේ අන්න ඒක. ඒ පුළුවන් කාර්කම. හැම කෙනෙක් ගාමක තියෙන. ඒක පහනක්, ආලෝකයක්, අන්ධකාරය නැති කරන. අන්ධකාරය කියලා කියන්නේ මෝඩකමට, නොදන්න කමට. අන්ධකාරයද පේන්නේ නැහැ. ආලෝකයට නම් පේනවා. රූපකාර්තයෙන් අන්ධකාරය කියන්නේ මෝහයට, ආලෝක කියන්නේ ප්‍රඥාව අවදි වීමට. ප්‍රඥා චක්ෂුව කියන්නේ එහෙන් දැකෙන්න පුළුවන්කමට. ඒ ස්ථිතික අත්ත දීපා විහෙරත තමන්ට තමා පහනක් කරගන්න. අත්ත සරණ තමාට තමාව පිහිටක් කරගන්න. බුදුරජාණන් තියෙන දම්පදේ කතා කරන අත්තයි අත්තනෝ නාතෝ තමාට පිහිට තමාම. මේ සිංහලින් කියන්නේ තමා හිතට තමා අත මේ සෙවනැල්ල කියලා. ඒ තමා කියලා කියන්නේ තමා තුළ තියෙන බුද්ධ ශක්තියට, සත්‍යාබෝධ ශක්තියට, චතුරාර්ය සත්‍යාබෝධය ලබන්න පුළුවන් කාර්කමට. ඒක ආර්ය බලයක්, පුළුවන් කාර්කම. ඒ නිසා චතුරාර්ය සත්‍යාබෝධය කියන්නේ තමාගේ ආත්මය පිළිබඳ අවබෝධයම, ආත්ම අවබෝධයක්. අපේ ආත්මය කියන්නේ අපේ හිතට. සත්‍යාබෝධය හිතේ ඇත්ත ස්වභාවය අවබෝධය සත්‍යාබෝධය කියලා කියන්න පුළුවන්. ලෝකාබෝධය නෙවෙයි විශ්වාබෝධය. අපි ලෝකයේ කියලා කියන දර රෝහිත සූත්‍රයේදී මම පැහැදිලි කරානේ. සංගීතිකය පළවෙනි කාණ 118 පිටුවේ තියෙන රෝහිත සූත්‍රයේ 120 පිටුවේදී කියනවා බ්‍යාමත්ත කලෙබරේ පඤ්ඤාපේමි ලෝකංච කියලා. අපිට දැන්න ලෝකේ තියෙන්නේ මේ බඹයක් පමණ ශරීරය තුළයි. ඒ ශරීරයේ අපේ ලෝකයේ පටන් ගන්න අපේ ඉන්ද්‍රියන්ගේ ඇදෙන රූපවලිය. රූප වේදනා සංඥා සංකාර
ඒ සංකාර කියන සකස් වීම කියන සිද්ධ වෙන අපේ හිතේ ඒක දැනෙන්නේ අපේ හිතට. ඒ නිසා අපිට දැනෙන්නේ අපේ හිතේ මැවෙන ලෝකේ. පිටේ තියෙන ලෝකයක් නෙවෙයි. ඒ නිසා සත්‍ය අවබෝධය කියලා කියන්නේ තමාට තමාගේම හිත අවබෝධ වීම. චතුරාර්ය සත්‍ය අවබෝධය කියන්නේ හිත පිළිබඳව ඇත්ත හතර අවබෝධ වීමට. හිත කියන එක සම්මුතිය ඇති වෙනවා. ඇති වෙච්ච ගමන් නැති වෙනවා නිරෝධය. ඒ නැති වෙන ක්‍රමයක් තියෙනවා නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක. දුක්ඛ කියලා කියන්නේ අන්නේ හිතට. මං කලින් කිව්වා බුදුනාථයේ පළවෙනි සූත්‍රයේදී මේ දුක්ඛ කියන වචනේ හැඳින්වුවේ සංකීර්ණ පංච උපාදාන කන්දා දුක්ඛ කියලා. ඒ සිතදී සැල බැලීම අන්තිමට කෙලවර වෙන්නේ හිත දෙත බලනවා කියන්නේ හිත හිතටම දැනෙනවා. ඒ දැනෙන ගතිය නතර වීම. හැම සිතක්ම හිතට දැනනවා පාළුනම්. ඒකට කියනවා විඥාන වෙනවා කියලා. ඒක විශේෂ ඥානයක් දැනෙනවා. අන්නේ දැනෙන ගතිය නැතිවීමට තමයි නිවන කියලා කියන්නේ. සැබෑ වශයෙන් ඒකයි නිබ්බාංසුක සූත්‍රයේදී බුදුහාඳුරුව නිවන්සුය හඳුන්වන්නේ සුඛං යදෙත්ත නත්ති වේදයි තකේ. පරම සැපේ තමා කිසිම දෙයක් නොදැනීම. ඒ තත්ත්වයේ සිද්ධ වෙන්නේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තියේදී. සංඥා වේදයිත කියන්නේ ඇස්. ඇස් කන්නා ආසාදී ඉන්ද්‍රියයන් ලැබෙන හිතිරුත් ලැබෙන කිසිම සංඥාවක් නොදැනෙන තත්වයකට පත්වීම. ඒ ඉන්ද්‍රියන් නිද්‍රෝත්පත්ගත වීම සමාපත්තිය කියලා කියන්නේ. ඒ සමාපත්තියෙන් නින්දෙන් අවදිනවගේ අවදින්න පුළුවන්. පරිනිර්වාණය කියලා කියන්නේ පිරිනිවන් පෑම කියලා කියන්නේ අවදි නිවන තත්වයට සදාකාලික තත්වයකට පත්වෙනවා. ඒ නොදැනෙන ගතිය සංඥා වේදයිත නිරෝධය. ඒ නිරෝධය සිද්ධ වෙන්නේ කොහොමද? මේ හිත කියන සුඤ්ඤෝ ලෝකෝ උච්චති කියලා බුදුහාඳුරෝ කියනා. මේ ලෝකය කියන්නේ හිස් දෙයක් කියලා. මං ඒ කලින් කිව්වනේ කුද්ද කෙනෙක්යි 44 පිටේ අරහත වගේ තියෙන කියලා. මේ නිවනත් සුඤ්ඤතෝ අනුමිතෝ කියලා. දැන දෙයක් නිවනේ නැහැ කියලා. ඒ දැනෙන දෙයක් නැහැ කියන එක අවබෝධ වුණාම අවබෝධ වෙනවා අපේ හිතයි කියන්නේ ලෝකේනේ. මෙයා මතක අර රෝහිත සූත්‍රය කියන්නේ මුළු ලෝකෙම තියෙන අපේ හිතේ කියලා. ශුන්‍ය ලෝක සූත්‍රයේදී ඒක තියෙන සංවිචිකාය 4 වෙනි කාණ්ඩේ 120 පිටුවේ 122 බුදුආදරගේ වචන වාගේ තියෙනවා. සුඤ්ඤෝ ලෝකෝති උච්චති. මෙමි ලෝකේ කියන්නේ හිස් තැනකට, හිස් බවකට. හිස් බව තමයි ඇත්ත ලෝකේ පිළිබඳව. ඒ වුණාට සම්මුති ලෝකය කියලා කියන්නේ අපේ හිතේ මැවෙන චිත්‍රූප. ඒ චිත්‍රූප කියන්නේ මායාවල්. දැන් කණ්ණාඩියක් ඉස්සරහට අපි ගියාම අපි කණ්ණාඩි ඉස්සරහේ නෙවෙයි ඉන්නේ, ඇතුලේ ඉන්නවා වගේ අපිට දැනෙන්නේ. ඒක මායාවක්, ඒක බොරුවක්. ඇත්තක් නෙවෙයි, ඇත්තක් වගේ පේන්නේ නැත්තම්. ඒ නිසා අපේ හිතේ දැනෙන හැම දෙයක්ම නැත්තම්. ඒකයි ශුන්‍යෝ ලෝකෝති මුච්චති කියලා බුදුහතු විදිහට කියන්නේ. ඒකයි පරම ඇත්තත් ශුන්‍යතෝ අනිමිත්තෝ කියලා අර මං කලින් කිව්ව අරහන්ත වර්ගයේදී කුද්ද කියලා 44 පිටුවේදී සඳහන් වෙන්නේ. මෙන්න මේ ඇත්ත අවබෝධයට තමයි අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා කියන්නේ. දුක්ඛ සත්‍යයක්, ඒ දුක්ඛ සත්‍ය කියන හිතේ සංකිටෙන් අපි හිතට කියන්නේ දුක්ඛ කියලා හිතන. දුකින් මිදෙනවා කියලා කියන්නේ හිතෙන් මිදෙන එක. හිතෙන් මිදෙනවා කියන්නේ හිතන හිතේ කියලා දෙයක් නැහැ, හිතන හිතනවා කියලා ක්‍රියාවක් තියෙනවා. ඒකයි බුදුහාඳුරුවෝ කියපු ද්විතීයි ලාය රාත්‍රි වෙලාවේ නිවන් දැකේ වෙලාවේ
විසංකාර ගතන් චිත්තං චිත්ත රූප සකස් වෙන එක නතර වුණා. ඒ නතර වුණේ මොකක් නිසාද? එහෙම චිත්ත රූප මවන කාන්දම් ශක්තිය ඒ කේන්දරේ නැති වුණා. ගා කූටං විසංකිතක් කියලා ග්‍රහණ කූටය. ඒ ග්‍රහණ කූටය කියන්නේ මම කියන හැඟීම. මට දැනෙනවා මං ඉන්නවා උපාදාන ශක්තිය කියලා කියන්නේ ඒ කාන්දම් ශක්තියට. කාන්දා ශක්තිය නිදුනාම කාන්දම් වල තමයි දැනෙන්නේ. මං කිව්වා විද්‍යුත් වලින් නෙවෙයි දැනෙන්නේ, විද්‍යුත් කාන්දම් ශක්තියෙන් දැනෙන්නේ. ඒ වුණාට රහතන් වහන්සේලාට දැනෙන්නේ විද්‍යුත් ශක්තිය. ඒකයි මුලපරියා චිත්‍රය කියන්නේ උන්වහන්සේලගේ චිත්තවල වායු ධාතු නැහැ, හොලවන ගතිය නැහැ. මහාමාංග සුත්‍රය චිත්තං ඇතන කම්පදේ කම්පා වෙන්නේ යථාභූත ඥාන දාත්‍යන කියන්නේ ඒවා ඒ හැටියට පිළිගන්න පුළුවන්. යථාලාභ සන්තුට්ටි කියන්නේ ඒකෙන් හිත පීඩාවට පත් වෙන්නේ නැහැ. ඒ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධයේ පරම ඵලය. ඒ තත්ත්වයට අපේ හිත මේ ආත්මේ පත් වෙන්න පුළුවන්. ඒ වුණාට මං කියවනේ එක හිතකට ඒ තත්ත්වය අවබෝධ වුණාට හැම හිතකට මේ තත්ත්වය අවබෝධ වෙනවා කියලා කියන්න බෑ. හැම පහළ වෙන හිතකට මේ තත්ත්වය අවබෝධ වෙන එක තමයි නිවන් දැකීම කියන්නේ. පරම සත්‍ය අවබෝධය කියලා කියන්නේ. රාත්‍රිම කියලා කියන්නේ. බුදුවීම කියලා කියන්නේ. ඒ තත්ත්වය ටිකෙන් ටික හුරු පුරුදුලා තමයි තහවුරු වෙන්නේ. ඒකයි නිවන් දැකෙන කෙටි මාර්ගයක් ආපු වෙලාවේදී දාර්ජිර බායි කියන තාපසයා දර පට්ටවලින් හදාගත් සූරක් ඇඳගෙන, සූරක් තිබුණෙත් නෑ, පාරේ මැද හිටගෙනම දිට්ටි දිට්ට මත්තම් සුති සුත මත්තම් මුතේ මුත මත්තම් විඤ්ඤාති විඤ්ඤාත මත්තම් භවිෂ්‍යති කියලා කිව්වහම ප්‍රාර්ථන දැන දේව දැනමින් විතරක් ඉන්නවා. එයා ගැන හිතන්නේ නැතුව ඉන්නවා. රාත්‍රිනා මොකද වෙන්නේ? දැනෙන ගතෙන් නැතර වෙනවා. දැනෙන දෙයක් නැහනේ. ශුන්‍යතෝනේ. ශුන්‍යතෝ අනිමිත්තෝනේ. ඔන්නෝය. ඇත්ත අවබෝධය තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා කියන්නේ. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙන් සිද්ධ වෙන සංසිද්ධිය තමයි නිවන් දැකීම, රහත් වීම, බුදු වීම කියලා කියන්නේ. ඒ කවුරුවක කරන දෙයක් නෙවෙයි. තමා තුළම ඉවීම සිද්ධ වෙන දෙයක්. නුවණ මුහුකුරා යනකොට කරන්න උත්සාහ කළොත් ඉතින් ලෝකමක් තියෙනවා, ඕනකමක් තියෙනවා. ඕනකමක් තියෙන දැන් තියෙන දැන් තියෙන තත්ත්වේ පාකම නිසා ද්වේෂයක් තියෙනවා. ලෝභ දෝෂ දෙක තියාගෙන නිවන් දකින්න පුළුවන් කියන්නේ මෝහයක්, මුලාවක්. ඒ නිසා රාග දෝෂ මෝහ තියාගෙන නිවන් දකින්න බෑ. නිවන කියලා කියන්නේ මම කියවා නිබ්බාන සුත්‍රයෙන් බුදුදහම කියන්නේ රාගක්කොය දෝසක්කොය මොහක්කොය දං මුච්චති නිබ්බාන කියලා. ඒ තත්ත්වයට අපේ හිත වරින් වර ක්ෂණිකව පත් වෙලා නැති වෙන්න පුළුවන්කම තියෙනවා. ඉවසා අදාළනකොට ඒ තත්ත්වය කවදා හරි ස්ථීරව තහවුරු වෙන තත්ත්වයක් ඇති වෙලා අපි නිවන් දැකලා පින්නම් පානවා.